2020 අප්‍රේල් මාසේ 23 වෙනිදා කොරෝනා වසංගතයේ හමුවේ දෝලණය වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය ගැන කතා කරන්න ඔබ සහ මම තුලාව සංවාදකවය තුලින් හම්බ වුණා. එදා තුලාව සංවාදකවයේ ඉවර වෙනකොට මම ඔබට ලබා දුන්න එක්තරා පොරොන්දුවක්. ඒ තමයි තුලාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අපි බොහොම ඉක්මනින්ම තුලාවේ දෙවැනි අදියරත් එක්ක ඔබත් සමග සම්බන්ධ වෙනවා කියලා. ඉතින් අද මේ සූදානම් වෙන්නේ එදා අප්‍රේල් 23 වෙනිදා මං අවසානයේදී ලබා දුන්නු පොරොන්දුව ඉෂ්ට කරමින් තුලාව සංවාද කවයේ දෙවන අදියර ආරම්භ කරන්න. ඉතින් ආයෝවන් කියලා පිළිගන්නවා අපිත් සමග Facebook ජාලයෙන් එකතු වෙලා ඉන්න මේ මොහොතේ සජීවීව එකතු වෙන සියලු දෙනාවුම විශේෂයෙන් මතක් කරන්න ඕනේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් අප්‍රේල් මාසේ 23 වෙනිදා ඉඳන් මැයි 31 දක්වා තුලාව සංවාද කවයේ දෙවන අදියර ආරම්භ කරන්න ඇයි මාසයක් වගේ කාලයක් ගත වුණේ කියලා. ඒකට මට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. තුලාව සංවාද කවයේ පළවෙනි අදියර ඉවරුණු මොහොතේ පටන්ම සම්පූර්ණ තුලාව සංස්කාරක මණ්ඩලය ඇතුළු තුලාවේ අපි සියලු දෙනාම මේ දෙවන අදියර සැලසුම් කරන සංවිධානය කරන. අපිට ඕන වුණා පළමු අදියරට වඩා දෙවන අදියර වඩාත් යාවත්කාලීන කරන්න. පළමු අදියරට වඩා පියවර කිහිපයක් දෙවන අදියර ඉදිරියට අරගෙන යන්න. ඒ නිසා තමයි එදාට වඩා හොඳ දෙයක් දෙවන අදියරේදී කළ යුතු නිසා තමයි මාසයක් වගේ කාලයක් අපිට මේකට ගත වුණේ. අනිත් කාරණේ තමයි තුලාව සංස්කාරක මණ්ඩලයේ අපි සියලු දෙනාටම වමනා වුණා නිශ්චිත දිනයක් එක්කම තුලාව දෙවන අදියර පිළිබඳව ප්‍රචාරණය කරන්න. අපි කවුරුත් කැමතුනේ නැහැ ළඟදීම කියන ලේබලේ යටතේ තුලාව ප්‍රචාරණය කරන්න. අපි හැමෝටම ඕන වුණේ නිශ්චිත දිනයක් එක්ක හරි දිනයක් එක්ක තුලාව දෙවන අදියර මෙන්න මෙදාට පැවැත්වෙනවා කියලා ඔබට අරගෙන ඉන්න. අනේ ඒ නිසායි මාසයක් වගේ කාලයක් දෙවන අදියර ආරම්භ කිරීම සඳහා අපිට ගත වුණේ. ඒ වගේම මතක් කරන්න ඕනේ බොහොම වගකීමෙන් අවධාරණය කළ යුතු කාරණයක් තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදියට අපි ඉගෙන ගන්නේ මේ රටේ සියලු ප්‍රොෆෙසර්යන් ගෙවන බදු මුදලෙන්. ඉතින් ඒ බදු මුදල් ගෙවන සියලු ප්‍රොෆෙසර්යන් වෙනුවෙන් ඉටු කළ යුතු සමාජ වගකීමක් සමාජ යුතුකමක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදියට වගේම රාජ්‍ය නීති අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ පොළොන්නරුව විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති විද්‍යාර්ථීන් වන අපිට තියෙනවා. ඒ වගකීම මේ යුතුකම හඳුනාගෙන අපිට ඒ සම්පත් ලබා දෙන සමස්ත ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අවබෝධය තාර්කිකත්වයේ ඔන්නේ දැනුම පුළුල් කරන්න වඩා පරිණත කරන්න ගන්න උත්සාහයක් තමයි තුලාව සංවාද කවිය කියලා කියන්නේ. විශේෂයෙන්ම අපි සමාජය තුල කතා බහට ලක් වෙන සමාජයේ සාමාන්‍ය පුරවැසියන් අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණා පිළිබඳව සංවාද කරලා තර්ක කරලා ඒ පිළිබඳව විවිධාකාර දෘෂ්ටි කෝණ වලින් පැහැදිලි කරලා වඩාත් පුළුල් හා පරිණත අවබෝධයක් ඔබ සියලු දෙනාට ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ සඳහා තමයි අපි Facebook YouTube වගේ මෙවැනි සමාජ මාධ්‍ය භාවිත කරන්නේ. විශේෂයෙන්ම ලංකාවේ Facebook YouTube ගත්තොත් අද වෙනකොට විවිධාකාර වූ උපාදූප වලින් සිහින කුමාරයන්ගෙන් ඉතිරුණු ෆැන්ටසි ලෝකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ෆැන්ටසි ලෝකයට අතුල් පහරක් එල්ල කරලා ලංකාවේ සමාජ යථාර්ථය ලංකාවේ සමාජ මාධ්‍ය ඇතුළේ රෝපණය කරන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒක අරගලයක්. හැබැයි ඒ අරගලයේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ අරගලයේ ජයග්‍රහණය කිරීම උදෙසා ගන්නා වූ උත්සාහයක් තමයි තුලාව සංවාද කවය කියලා කියන්නේ. ඉතින් වැඩි වේලාවක් නොගෙනම අපි යමු තුලාව සංවාද කවයේ දෙවන අදියරේ අපි කතා කරන්නේ මොනවද කියලා දැනගන්න. මාර්තු මාසේ අන්තිම සතියේ වෙනකොට කොරෝනා අවදානමත් එක්ක ලංකාවේ බොහෝමයක් ශේෂයන්වල නිවාඩු හම් වෙනකොට ලංකාවේ ආර්ථික වෙන්න පුළුවන් ලංකාවේ සමාජීය වෙන්න පුළුවන් ලංකාවේ අධ්‍යාපනික ඇතුළු විවිධ අංශ ගණනාවක් තාමත් 100%ක්ම එදා තිබ තත්ත්වයට පත් වෙලා නැහැ. විශේෂයෙන්ම ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරනකොට පාසල් විශ්වවිද්‍යාල එතනින් එහා ගිහිල්ලා අනිකුත් අධ්‍යාපන යනාදී සියල්ලක්ම තවමත් භෞතිකව ආරම්භ වෙලා නැහැ. තාමත් ශිෂ්‍යයන් භෞතිකව තමන්ගේ අධ්‍යාපන ආයතනත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මාස දෙකක් වගේ මේ කාලවකවානුව තුළ ශිෂ්‍යයන් සම්පූර්ණයෙන්ම තමන්ගේ අධ්‍යයන කටයුතු වලින් භෞතිකව ඉවත් වෙනකොට ඒ අධ්‍යාපනික හිරස පුරවන්න ගෙනාවු විකල්පය තමයි e-learning. එහෙම නැත්නම් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය කියලා කියන්නේ. ලංකාවේ අධ්‍යාපනය හා තාක්ෂණය අතර මීට පෙර තිබ්බේ නැති තරමේ සමීප සම්බන්ධයක් ගොඩනගා ගන්න මේ මාස දෙක තුළ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට හැකියාව ලැබෙනවා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් මගින්.
ඒ විදිහට දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය ලංකාවේ අධ්‍යාපනයට ආදේශ වෙනකොට මේ සම්බන්ධයෙන් සමාජයේ කතා බහක් ගොඩනැගෙනවා. විශේෂයෙන්ම සමාජයේ සියලුම පුරවැසියන් ශිෂ්‍යයන් ගුරුවරුන් සහ අනිකුත් සියලු ප්‍රජාව මේ මාතෘකාව ගැන සංවේදී වෙනවා. ඒතුළ ඔවුන්ට විවිධ ගැටලු විවිධ තර්ක මතු වෙනවා. අපි දැක්ක සමාජ මාධ්‍යන් තුළ ඒක කතා කරනවා. කෙනෙක් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය ලංකාවේ අධ්‍යාපනයට ආපු හොඳ විකල්පයක් හොඳ යෝජනාවක් විදිහට සැලකද්දී තවත් කෙනෙක් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය තුළින් ලංකාවේ සියලුම ශිෂ්‍යයන්ට සාධාරණ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා තර්ක කරනවා. ඒ හරහා ලංකාවේ අධ්‍යාපන අයිතිය, අධ්‍යාපන සමානාත්මතාවය, ලංකාවේ අධ්‍යාපනය හා තාක්ෂණය අතර තියෙන සම්බන්ධය, මෙන්න මේ වගේ මාතෘකා ගණනාවක් මෙවනකොට ශ්‍රී ලංකාවේ කතාබහට ලක් වෙන මාතෘකා. ඉතින් තුලාව සංස්කාරක මණ්ඩලයේ අපි තීරණය කළා තුලාව දෙවන අධ්‍යයනයට ඒ දුරස්ථ අධ්‍යාපනය කියන මාතෘකාව යොදාගන්න. ඒ අනුව අද මේ දෙවන අධ්‍යයන තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුරස්ථ අධ්‍යාපනය තුළ අධ්‍යාපනය ලැබීමට තියෙන අයිතිය කොයිතරම් දුරට තහවුරු වෙනවද කියන කාරණය. මාතෘකාවට යොමු වෙද්දී මම අවකාරයෙන් මතක් කළ යුතුයි ඒ තමයි තුලාව සංවාද කවය කියලා කියන්නේ කිසිම විදිහකින් යම් දේශපාලන අරමුණක් නිසා සංවිධානය වෙන එකක් නෙවෙයි. ඒ නිසා මේ සංවාද කවය තුළ අපි පළ කරන අදහස් සියල්ලම වගේ විද්වත් තම තමන්ට ආවිර්භූත ශේෂ්ත්‍රවලයන් ශේෂ්ත්‍රවල තම තමාගේ දෘෂ්ටි කෝණය තුලින් පළ කරන විද්වත් අදහස් මිසක් කිසිදු දේශපාලන අරමුණකින් කිසිදු දේශපාලන ඇජෙන්ඩාවකට පළ කරන අදහස් නෙවෙයි. මේ හුදෙක්ම ලංකාවේ සාමාන්‍ය ප්‍රවේශියාගේ අවබෝධය සහ ඔවුන්ගේ දැක්ම උළුල් කිරීමට පරිණත කිරීමට අපි ගන්න උත්සාහයක්. ඉතින් තුලාව සංවාද කවයේ දෙවන අධ්‍යයන මාතෘකාවේ එසේ වෙද්දී ලංකාවේ අධ්‍යාපනයේ දුරස්ථ අධ්‍යාපනයේ සහ අධ්‍යාපන අයිතිය ගැන කතා කරන්න ඒ සඳහා ගැළපෙනම සම්පත්දායකයෝ 3 දෙනෙක් අදත් අපි මේ වේදිකාවට මේ අන්තර්ජාල වේදිකාවට අපි සම්බන්ධ කරගෙන තියෙනවා. ඉතින් මම ඊළඟට සූදානම් වෙන්නේ ඒ සම්පත්දායකයෝ 3 දෙනාව හඳුන්වලා දෙන්න. අපේ පළවෙනි සම්පත්දායකයා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් තමන්ගේ නීතිපාදයේ නීති අධ්‍යාපනය සම්පූර්ණ කරලා නීතිඥවරයෙක් විදිහට දියුරුම් දීලා වර්තමානයේදී නීති පීඨයේම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේම කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරනවා. ඇය නීති පීඨ කථිකාචාර්යනි නීතිඥ චතුරිකා අබරුවඩ මහත්මිය. මුතුමගේ බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා තුලාව සංවාද කවයට. අපේ දෙවැනි සම්පත්දායකයා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයෙන් තමන්ගේ අධ්‍යාපන පීඨ උපාධිය සම්පූර්ණ කරලා වර්තමානයේ මේ වෙනකොට කොටහෙන කුමාර විද්‍යාලයේ විශේෂ පෙළ අංශයේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳව ගුරුවරියක් වශයෙන් සේවය කරනවා ඇය අධ්‍යාපන වේදිනී දිලුෂා සමරසිංහ මහත්මිය. ඔබතුමියවත් බොහොම ගෞරවයෙන් මේ තුලාව සංවාද කවයට පිළිගන්න. අපේ 3 වෙනි සම්පත්දායකයා ඇයත් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් තමගේ නීති උපාධිය සම්පූර්ණ කරපු කෙනෙක් අපේ නීති පීඨයේ ආදි ශිෂ්‍යාව ඇය නීතිවේදී ප්‍රවීණ මොහන්දිරම් මහත්මිය. ඔබතුමියවත් බොහොමත්ම ගෞරවයෙන් යුතුව මේ වේදිකාවට පිළිගන්න. ඉතින් මේ වෙනකොට අපි දෙවන අධ්‍යයනයේ මාතෘකාව දන්නවා. දෙවන අධ්‍යයනයේදී අදහස් දක්වීමට අපිත් එක්ක විද්වත් මඩුල්ල අපි හඳුනාගත්තා. ඊළඟට මම තුලාව සංවාද කවයේ විවිධ ආකෘති ගැන චුට්ටක් පැහැදිලි කරලා ඉන්නම්. අපිත් එක්ක එකතු වෙන සියලු දෙනාට නම් මේක අලුත් කාරණයක් නෙවෙයි. තුලාව සංවාද කවයේ ඔබ දන්නවා වට දෙකකින් ක්‍රියාත්මක වෙනවා. පළමු වටේදී අපි අපේ ප්‍රධාන මාතෘකාවට ගොඩනගපු උපමාතෘකා තුනක් අපේ විද්වත් මඩුල්ලේ සම්පදායකින් 3 දෙනාට එකබැගින් ලබා දෙනවා. ඔවුන් තමන්ට හම්බෙච්ච මාතෘකාව තුළ විනාඩි 10ක අදහස් දැක්වීමක් සිදු කරනවා. පළවෙනි වටේ ඒ විදිහට වෙනකොට දෙවැනි වටේදී අපි ක්‍රියාත්මක කරන්නේ ප්‍රශ්න සහ පිළිතුරු වටයක්. එතනදී අද අපි කතා කරන මේ පරාසයට අන්තර්ගත වෙන සමාජයේ ඔබට තියෙන පුළුවන් ගැටලු අපි ප්‍රශ්න විදිහට මේ විද්වත් මඩුල්ලට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කාල වේලාව වැඩි වේලා නොයවා අපි යොමු වෙමු අපේ පළමු වටේ ආරම්භ කරන්න. පළමු වටේදී අපි කතා කරන පළවෙනි උපමාතෘකාවේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ තියෙන අධ්‍යාපන අයිතිය ගැන. අධ්‍යාපනය ලැබීමට තියෙන අයිතිය ලංකාව ඇතුලේ මොන වගේ ස්වරූපයක්ද කියන කාරණය සහ මේ වසංගත කාලය තුළ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ලංකාවේ අනාගත වෘත්තිකයන් අනාගත දැනුමේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් යොදාගත්තේ කොහොමද, එතනදී ඇතිවෙච්ච අභියෝගයන් මොනවද, තත්ත්වයන් මොනවද කියන කාරණය තමයි අපි පළවෙනි උපමාතෘකාවේ ඇත්තේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට
ලංකාවේ අධ්‍යාපන අයිතිය සහ විශ්වවිද්‍යාල තුල දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය ගැන කතා කරන්න මම බොහොම ගෞරවයෙන් අවස්ථාව ලබා දෙනවා. ඒ ගැන කතා කරන්න ඉතාමත්ම සුදුසුකම් තියෙන කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ කථිකාචාර්යනි නීතිඥ චතුරිකා අකුරුගොඩ මහත්මියට ඔබතුමියට විනාඩි 10ක් ලැබෙනවා. බොහොම ස්තුතියි නිපුණ මිතාමත් ඉක්මනින් මේ ඔබගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න උත්සාහ කරන්න. මම ඍජුව මාතෘකාවට එනවා නම් නිපුන් මගෙන් ඇහුවේ අද වෙද්දි මේ දුරස්ථ මේ වසංගතයත් එක්ක දුරස්ථ අධ්‍යාපන ක්‍රමය අපි භාවිතයට අරන් තියෙනවා, විශේෂයෙන්ම ඔන්ලයින් එඩියුකේෂන් කියන එක අපි භාවිතයට අරන් තියෙනවා. ඒ අවස්ථාවේදී මොන විදිහටද අධ්‍යාපනයේ අයිති ආරක්ෂා වෙන්නේ? දෙවෙනි කාරණේ තමයි මේ ප්‍රශ්නේ ගැබ් වෙලා තිබුණු, මේ වෙද්දි විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මොන විදිහේ අභියෝගයන් සහ අවස්ථාවන්ද අපිට දකින්නට හම්බෙන්නේ කියලා. ඒකේ පළවෙනි කොටසට මම ඔයගලගේ අවධානය අරන් යනවා නම් මම කැමති මුලින්ම අධ්‍යාපනයේ අයිතිය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න. මොකද අධ්‍යාපනයේ අයිතිය කියලා ගොඩාක් අය සාකච්ඡා කරාට ඇත්තටම මොකක්ද මේ අයිතියක් විදිහට right to education කියන එකේ වපසරිය මොකක්ද කියන එක බොහෝ දෙනා දන්නේ නැහැ කියලා තමයි සමහරක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා මම මේ නීති පීඨයේ සිදු කරන සාකච්ඡාවක් නිසා නෛතික වශයෙන් අධ්‍යාපනයේ අයිතිය කියන්නේ මොකක්ද කියලා මම ඔයගලගේ අවධානය යොමු කරන්න කැමතියි. අධ්‍යාපනයේ අයිතිය කියලා කියනකොට මේකට අන්තර්ගත වෙන කාරණා ගොඩක් තියෙනවා. මම මුලින්ම ඔබේ අවධානය අරන් යන්න කැමතියි ඔබට දැන් තිරේ දිස්වේවි මොනවද අදාළ ප්‍රතිපාදනයන් කියලා. ප්‍රධාන වශයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ එවගේම ආර්ථික සමාජ සංස්කෘතිකමය අයිතිවාසිකම් පිළිබඳව පවතින අන්තර්ජාතික සම්මුතියේ මේ right to education කියන එක හඳුනගෙන තියෙනවා. මේකෙදි හුදෙක් අධ්‍යාපනය ලැබීම පමණක් නෙමෙයි, අධ්‍යාපනයට මේ කිසිදු වෙනස්කමකින් තොරව අධ්‍යාපන අවස්ථා ලබා දීමේ අයිතිය කියන එකත් මේකට ඇතුළත් වෙනවා. එහෙමනම් ඔබට දැන් තිරේ දිස් වෙනවා නම් පළවෙනි ස්ලයිඩ් එක මම ඔබේ අවධානය මේ නැවත සැරයක් ගෙන යනම් ඉතාමත් ඉක්මනින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශන එක හඳුනගෙන තියෙනවා. ඒ වගේම ICSCR එහෙම නැත්නම් ආර්ථික සමාජීය හා සංස්කෘතිකමය අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය 13 සහ 14 වෙනි විවස්ථාවන් වලින් මේක හඳුනගෙන තියෙනවා. ඒ වගේම සැමට අධ්‍යාපනය කියලා ලෝක ප්‍රකාශයක්, එහෙම නැත්නම් World Declaration of Education for All, ඒ වගේම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියත් මේ පිළිබඳව කතා කරලා තියෙනවා. එහෙමනම් අධ්‍යාපනයේ අයිතිය, අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ලංකාවේ තියෙන නීති තත්ත්වය මොකක්ද? ලංකාවේ තියෙන තත්ත්වය මොකක්ද? අපි නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියකින් ඵල ලැබූ මිනිස්සු, මමත් ඔබත් බහුතරය මම හිතනවා අපේ රටේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා තමයි අපිට මේ කියන අපේ ජීවන තත්ත්වයන් ළඟා කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. නමුත් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි අරගෙන බැලුවොත් එහෙම අපේ රටේ right to education එහෙම නැත්නම් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මූලික අයිතිවාසිකමක් වශයෙන් ප්‍රකාශිතව පිළි අරගෙන නැහැ. මම නැවතත් අවධාරණය කරනවා, ප්‍රකාශිතව පිළි අරගෙන නැහැ. එහෙමනම් අපේ රටේ අධ්‍යාපනයට අයිතියක් නැද්ද කියලා කෙනෙක්ට මගෙන් අහන්න පුළුවන්. නමුත් ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි අපිට ඉතාමත් ප්‍රගතිශීලී අධිකරණයක් ඉන්නවා. යම් යම් අවස්ථාවන් වලදී දරුවන්ගේ හෝ යම් පුද්ගලයන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම තර්ජනයට ලක් වෙච්ච අවස්ථාවන් වලදී අපගේ අධිකරණය ඉතාමත් නිර්මාණශීලී විදිහට, ඉතාමත් ප්‍රගතිශීලී විදිහට නඩු තීන්දුව කරහා මේ අධ්‍යාපන අයිති ආරක්ෂා කරලා දෙන්න තමන්ගේ බලය පාවිච්චි කරලා තියෙනවා. මේක කරන්නේ කොහොමද? මේක කරලා තියෙන්නේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමත් පුළුල් අයිතියක් ලබා දීලා තියෙනවා, සමානාත්මතාවයේ අයිතිය කියලා. 12 එක ව්‍යවස්ථාව යටතේ. එතකොට සමාන නීතිය ඉදිරියේ සමාන රැකවරණය කියන ප්‍රතිපාදනය උපයෝගී කරගෙන තමයි විශේෂයෙන්ම ඔය විශාල භාෂිත කවිරත්න නඩුව ඔගලන් ගොඩක් ප්‍රසිද්ධයි සෙට්ස් කෝන් නඩුව කියන එකේදී මේ අධ්‍යාපනයේ අයිතිය උල්ලංඝනය වෙන්න තිබුණු අවස්ථාවන් වලදී අපිට 12-1 භාවිතා කරලා 12-1 ව්‍යවස්ථාව භාවිතා කරලා අධ්‍යාපනයේ අයිතිය ආරක්ෂා කරලා දීලා තියෙනවා. මෙන්න මේක තමයි අධ්‍යාපනයේ අයිතිය කියන එකේ සරල නෛතික පසුබිම. එතකොට මේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය කියන එකේ මොනවද අන්තර්ගත වෙන කොටස්? මම මේක ඉදිරියේදී ඔබට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබීමේ අයිතිය කියන එක ප්‍රධාන කොටස් හතරකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය තියෙනවා, ද්විතීයික අධ්‍යාපනය තියෙනවා, තෘතීය අධ්‍යාපනය තියෙනවා. ඊළඟට අපි මේ සාකච්ඡාවේදී ඉදිරියේදී කතා කරන විදිහට වෙනත් විශේෂ අධ්‍යාපන ක්‍රමවේදයන් තියෙනවා සහ වෘත්ති අධ්‍යාපනය තියෙනවා.
එතකොට ප්‍රයිමරි এডুকেෂන් ප්‍රාථමික අධ්‍යාපනයේදී තියෙන ප්‍රවේශ වීමේ අයිතිය ඒක පැවතීමේ අයිතියට වඩා වෙනස් අයිතියක් තමයි නෛතික ප්‍රතිපාදන හරහා භාවිත කරලා මේ තේරුම් අරගෙන තියෙන්නේ ද්විතීක අධ්‍යාපනය සහ තෘතී අධ්‍යාපනය વિશે ප්‍රයිමරි මේ ප්‍රාථමික අධ්‍යාපනය කියන එක ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම ලබා දිය යුතු දෙයක් ඒක සෑම රජයක් විසින්ම රාජ්‍යයක් විසින්ම තමන්ගේ රටේ ඉන්න දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය කළ දෙනවා ඊළඟට ද්විතීක අධ්‍යාපනයේදී අධ්‍යාපනය ලබා දීම availability සහ accessibility කියන එක කියන්නේ තියෙන්නත් ඕනේ ඒකට ප්‍රවේශ වීමේ හැකියාවකුත් තියෙන්න ඕනේ මේකට හේතුව තමයි මේක වෙනස් වෙනස් විදිහට ඒ කියන්නේ එක එක රටේ ආර්ථික සමාජ සංස්කෘතික මේ හේතුන් මත වෙනස් වෙන්නට පුළුවන් කියන එක අවබෝධ කරගෙන ඉන්න එක එහෙමනම් මේක දැන් ඔය ප්‍රශ්නේ දෙවෙනි කොටසට යොමු වෙද්දී මට මේ ප්‍රධාන වශයෙන් මගේ උත්තරේ පදනම් වෙන්නේ මෙන්න මේ කියන කරුණු හතර මත availability accessibility adaptability කියන කාරණා අපි අරගෙන බැලුවොත් එහෙම මේ වෙද්දී අපි කවුරුවත් බලාපොරොත්තු නොවිච්ච වසංගතයක් ලෝකයට ඇවිල්ලා තියෙනවා මේක ලංකාවට විතරක් නෙමෙයි සමස්ත ලෝකෙම කම්පැනිට පත් කරපු අවස්ථාවක් අපි සාමාන්‍යයෙන් කියනවා මේක නීතියෙන් නම් act of god මේක දෙවියන්ගේ ක්‍රියාවක් කියලා මේක අපි දන්නවා විද්‍යාත්මකව ගත්තම වසංගතයක් කියලා නමුත් මේක අපි කවුරුවත් බලාපොරොත්තු නොවිච්ච වේගයෙන් පැතිරුණා එතකොට ලංකාව අරගෙන බැලුවොත් එහෙම අපි සාම්ප්‍රදායික පන්ති කාමර ක්‍රමයක් එක්ක තමයි වඩා පහසුවෙන් ගනුදෙනු කළේ අපිට වඩා හිතට ළඟ අපි අධ්‍යාපනය ලබනවා කියන එක හිතුවේ ඔබ මම නම් විශ්වවිද්‍යාලයට ගිහිලා පන්ති කාමරයට ගිහිලා අධ්‍යාපනය ලබන එක නැත්නම් අපේ කුංචි දරු දැරියෝ නම් පාසල් යන ඉස්කෝලේට ගිහිලා පන්ති කාමරේ තමන්ගේ යාළුවෙක් එක්ක අධ්‍යාපනය ලැබුවා එක නමුත් හිතපු ගමන් අපිට සිද්ධ වුණා මේ වසංගත තත්වයෙන් අපේ රට බේරගන්න අපේ රටේ සමස්ත ආරක්ෂාව පිළිබඳව කල්පනා කරලා සියලුම ශිෂ්‍ය දරුවන්න මුලින්ම අධ්‍යාපන ආයතන වහලා දාන. දැන් මේකෙදී ගැටලුවක් මතුවෙනවා දැන් අපේ අධ්‍යාපන ආයතන මොකද වෙලා තියෙන්නේ? මෙතනදී අපිට අභියෝග ගොඩාක් තියෙනවා. මේ අභියෝග වලින් එකක් තමයි අපි සූදානම් වෙලා හිටියේ නැහැ මේ වගේ ලොකු ව්‍යසනයකට මුහුණ දෙන්න. අපි සූදානම් වෙලා හිටියේ නැහැ අපේ අධ්‍යාපන ආයතන අධ්‍යාපන ක්‍රමවේදයන් ඔන්ලයින් කරගෙන යන්න. කියන්නේ पूर्व स्थल पूर्व कोरोना प्रश्न विश्वविद्यालय संबंध पास अध्यापन पोटे विश्वविद्यालय अध्यापन उल्लवस्तावे अध्यापे विश्वविद्यालय विशेष राज्य विश्वविद्यालय पद्धति मेहमे विश्वविद्यालय प्रतिपादन कमीशन सभा මේ වෙද්දි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අමත් ප්‍රගතිශීලී ක්‍රියාවන් ගණනාවක් කරමින් ඉන්නවා. අභියෝග නැතුව නෙමෙයි, දුර්වලතා නැතුව නෙමෙයි, නමුත් අපිට කරන්න පුළුවන් උපරිම මට්ටමින් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙද්දි ඔබ අහලාදී විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්නවනම් ලර්න් කියලා අධ්‍යාපන මේ ෆෝරම් එකක් තියෙනවා. එහෙම නැත්නම් මාර්ගගත අධ්‍යාපන වේදිකාවක් හදලා තියෙනවා මේකෙදී zoom තාක්ෂණය දැන් හැමෝටම day to අපේ ජීවිතේ දෛනික වචනයක් බවට පත් වෙලා zoom කියන එක මේ zoom තාක්ෂණය ඔස්සේ ඒ වගේම learning management system අධ්‍යාපන කළමනාකරණ පද්ධතීන් ඔයගලගේ බොහෝමයක් දන්න භාෂාවෙන් කියනවා නම් LMS system එක හරහා අපි මේ අධ්‍යාපන ක්‍රමවේදයන් පවත්වාගෙන යන උත්සාහ කරනවා ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම තනි පුද්ගලයන් විදිහට ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන් අරගෙන බැලුවොත් එහෙම වෙනත් සමාජ මාධ්‍ය හරහා ඒ වගේම WhatsApp Viber ඔය වගේ මාධ්‍යයන් හරහා ඒ වගේම ඊමේල් තාක්ෂණය හරහා විශේෂයෙන්ම මේ PowerPoints ඒ වගේම recording video audio වගේ දේවල් හරහා මේ දේ කරන්න අපිට උත්සාහ අපි මේ කරමින් පවතිනවා ඒ වගේම තමයි අද වෙද්දී මම මේ මේ සාකච්ඡාව පටන් ගන්න කලින් අද දවසේ දත්ත සටහන් ටික බැලුවා UGC එකේ තියෙන සාමාන්‍යයෙන් සතියකට ලක්ෂයකට වඩා පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු කරනවා. සාමාන්‍යයෙන් අපි මාසයක් විතර බැලුවොත් එම මිලියන ඉක්මවලා ගිහිල්ලා තියෙනවා මේක. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාකාරකම් සිදු වෙමින් පවතිනවා. හැබැයි යම් ප්‍රමාණයකට යම් දරුවන් ප්‍රමාණයක් මේකෙන් පොඩක් පසුබෑමට ලක් වෙලා ඉන්නවා කියන එකත් අපිට පිළිගන්නට සිද්ධ වෙනවා. ඒකට හේතුව අපිට තියෙන යටිතල පහසුකම් වල ප්‍රශ්නයක් තියෙනවා. සමහර දුෂ්කර පළාත්වල දරුවන්ට
සන්නිවේදනය කිරීම සඳහා අවශ්‍ය කරන සංඥා සිග්නල් සරල ඔයගලන්ට තේරෙන භාෂාවෙන් කියනවා නම් සිග්නල් නැහැ. සමහරක් දරුවන්ට තමන් ඉන්න පරිසරය ඇතුලේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන පහසුකම නැහැ. සමහරක් දරුවන්ට ආර්ථික ගැටලු තියෙනවා ඊට වඩා විසඳ ගන්න. මේව අභියෝගයන්. නමුත් මේ වෙද්දි දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තුළ අපිට පුළුවන් මට්ටම යම් මම කියන්නේ 100%ක් අපි සාර්ථකයි කියලා යම් ප්‍රමාණයක ක්‍රියාකාරකම් කරමින් ඉන්නවා කියලා මම මතක් කරන්නට කැමතියි. බොහොමත්ම ස්තුතියි කතිකාශාරණී නීතිඥ චතුරිකා අකුරුගොඩ මහත්මියට ලංකාවේ අධ්‍යාපන අයිතිය සම්බන්ධව නෛතික දෘෂ්ටි කෝණයකින් තියෙන තත්ත්වය පැහැදිලි කරලා දුන්නාට සහ ලංකා විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතිය තුළ මේ වෙනකොට දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයේ තත්ත්වය මොන වගේ එකක්ද කියලා පැහැදිලි කරලා දුන්නා. ඊළඟට අපි යොමු වෙන්නේ තුලා සංවාද කමේ පළමු වටේ දෙවැනි අවස්ථාව සඳහා. දෙවැනි අවස්ථාවේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි අවස්ථාවේදී අපි කතා කළා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන. දෙවැනි අවස්ථාවේදී අපි කතා කරන්න සූදානම් ලංකාවේ පාසල් අධ්‍යාපනයට මේ වෙනකොට යොදාගෙන තියෙන දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද මොනවාද සහ ඒ විදිහේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද ලංකාවේ පාසල් පද්ධතිය තුළ යොදා ගැනීම කොයිතරම් ප්‍රායෝගිකද සහ ඒ තුළ මතුවෙච්ච ගැටලු මොනවාද කියන කාරණේ සමස්තයක් වශයෙන් ගත්තොත් ලංකාවේ පාසල සහ ලංකාවේ දුරස්ථ අධ්‍යාපනයේ අතර සම්බන්ධයේ මේ වෙනකොට මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියන කාරණේ තමයි අපි පළමු වටේ දෙවන අවස්ථාවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා මම බොහොම ගෞරවයෙන් අවස්ථාව ලබා දෙනවා අධ්‍යාපන වේදිනී ඩිලූෂා සමරසිංහ මහත්මියට. ඔබට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා. බොහොම ස්තුතියි නිපුන්. අපිට දැන් අපි මුලින්ම මැඩම් කිව්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙන් ලෝකයේ මානව අයිතිවාසිකම් අතරට සැමට අධ්‍යාපනය ලැබීම කියන දේ තහවුරු කරලා තියෙනවා කියලා. එතෙන්දී අපි ශ්‍රී ලංකාව අරගෙන බැලුවොත් ශ්‍රී ලංකාවේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අවුරුදු 5 සහ 16 අතර දරුවන්ට අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලා විශ්වවිද්‍යාල මට්ටම වෙනකන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සියල්ලේම ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ 91.7% වෙන සාක්ෂරතාවයක් තියෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. ඒක විශේෂයෙන්ම දකුණු ආසියානු කලාවේ සිසු රටවල් වලට සාපේක්ෂව අපි මාලදිවයිනේ සාක්ෂරතාව ඉහළ මට්ටමක තියෙනවා කියලා දන්නවා. සිසු රටවල් වලට සාපේක්ෂව ලංකාව ඉතාම සැලකිය යුතු මට්ටමක සාක්ෂරතා මට්ටමක ඉන්නවා. එතෙන්දී මේ සඳහා බලපාලා තියෙන ලංකාවේ පාසල් අධ්‍යාපනයේ සාර්ථකත්වය. එතෙන්දී අපි අපේ ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ පසුවන නමුත් පාසල් නොයන දරුවන් ඉතාම අඩුයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික සංගණන වාර්තාවලින් පෙන්වන්න කරලා තියෙනවා 99%ක් එක වසරට ඇතුල් වෙනවා කියලා. ඒකට මේ වගේ තත්ත්වයක් කැඩෙතේ ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම රට කරවන බලධාරීන් එතනින් ගියාම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළ නිලධාරීන් පාසලේ විදුහල්පතිවරුන් ගුරුවරුන් ඇතුළු මේ සමස්ත පද්ධතියම විශාල දායකත්වයක් සපයනවා. මේ වගේ ඉතාම සාර්ථකව ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ක්‍රියාත්මක වෙමින් පවතින අවධියක ලෝකයට ඒ වගේම ශ්‍රී ලංකාවට අනපේක්ෂිතව මේ කොවිඩ් වසංගතය ආවා. එතෙන්දී අපි දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා මුලින්ම පාසල් සියල්ල වසා දැම්මා. එතනින් පස්සේ ගැටලුවක් ආවා දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට මොකද වෙන්නේ? ඒක විශේෂයෙන්ම අධ්‍යාපන බලධාරීන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට වගේම දරුවන්ට විශාල ප්‍රශ්නයක්. එතෙන්දී අපේ රටේ විශේෂයෙන්ම රජයේ මැදිහත් වීමෙන්, පාසල් වල මැදිහත් වීමෙන්, ඒ වගේම ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් ලංකාවේ දුරස්ථ අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. එතෙන්ද විශේෂයෙන්ම ලංකාවේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද දෙකකට ක්‍රියාත්මක වෙනවා. එකක් ගුවන්විදුලි සහ රූපවාහිනී කියන විද්‍යුත් නාලිකා හරහා, අනික තමයි මේ අපි කතා කරන ඔන්ලයින් එඩියුකේෂන් නැත්නම් අන්තර්ජාල අධ්‍යාපනය. එතෙන්දී මම මුලින්ම කතා කරන්න කැමති රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා හරහා ඉගෙනීම කියන එක. මේකදී අපි දන්නා රජයේ මැදිහත් වීමෙන් ජාතික රූපවාහිනිය, ඒ වගේම channel i නාලිකාව පූර්ණ කාලීන, ඒ වගේම city fm නාලිකාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ, මීට අමතරව පෞද්ගලික නාලිකා යම් විකාශන කාලයක් දරුවන්ගේ විෂය නිර්දේශ ආවරණය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා.
මෙතනි මම දකින මේක ස්ථාම සාධනීය දේ තමයි අන්තර්ජාලය හරහා ළඟා විය නොහැකි දරුවන් විශාල ප්‍රමාණයකට මේ කියන රූපවාහිනිය සහ ගුවන්විදුලිය කියන විද්‍යුත් මාධ්‍ය දෙක හරහා අධ්‍යාපනයට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා නමුත් මෙතෙන්දී මම දකින මෙතෙන් මේකේ දකින දුර්වලතාවය තමයි මේ අපිට යම් අසාර්ථකත්වයක් කියලා මේකේ දකින්න පුළුවන් දේ තමයි මොකද يعني සාමාන්‍ය පෙළ ඒ වගේම ශිෂ්‍යත්වයේ සහ උසස් පෙළ වෙනුවෙන් උසස් පෙළ තියෙන විශේෂ ධාරා 4 5 මේ සියල්ලම වෙනුවෙන් මේ රූපහින වැඩසටහන් ගන්දු වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී සතියකට සාමාන්‍යයෙන් එක විෂයකට ලැබෙන අවස්ථාව අවස්ථා එකක් අවස්ථා දෙකක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට විෂය නිර්දේශ ආවරණය කිරීමේ ගැටලුවක් තියෙනවා. එතකොට ඇත්තටම විශාල ලොකු අගකීමක් ගන්න බෑ. එතෙන්දී අපිටම රූපහිනාලිකාව හරහා උගන්වන ගුරුවරයාට ලොකු අගකීමක් ගන්න බෑ. මොකද ඔවිට අවස්ථාව හම්බ වෙන්නේ සතියට එක දවසක් දෙකක් වෙන්න පුළුවන් තමන්ගේ විෂය උගන්වන්න. ඊට පස්සේ ඊළඟ දේ තමයි දැන් අපි ජාතික රූපහිනාලිකාව හරහා නම් මේක ක්‍රියාත්මක දරුවන්ට යම් කිසි ගැටලුවක් ආවොත් මෙතනින් උගන්වන්නේ උගන්වන වෙලාවේදී ඒ ගැටලුව ඍජු ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහ ගැටලුව निराකරණය කර ගැනීමේ අවස්ථාව තියනවාද කියන එක. ඒකට ජාතික රූපවාහිනී යම් අවස්ථාවක් ලැබලා දීලා තිබුණාට channel line නාලිකාව මම හිතන්නේ ප්‍රතිගත පළ වැඩසටහන් ක්‍රියාත්මක වෙන නිසා දරුවන්ට ඒ අවස්ථාව යම්තාක් දුරකට අහිමි වෙලා තිනවා. මේ වෙලාවේ මේ කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මේ ගත පියවර ඉතාම වටිනවා වුණත් යම්තාක් දුරකට දරුවන්ට 100%ක් අවශ්‍ය දේ ලැබෙනවාද කියන ගැටලුව මේ එතෙන්දී අපි මේ රූපයනිස ගන්දේනාලිකාහරා ඉගැන්වීම් ක්‍රමය මත තියෙනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ අන්තර්ජාල අධ්‍යාපනය. ඉතින් අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබා දෙද්දී ලංකාවේ ප්‍රසිද්ධ يعني දරුවන් ගුරුවරුන් අතර සහ මේ يعني මේ ක්‍රියාත්මක කරන ප්‍රසිද්ධ මෘදුකාංග කිහිපයක් තියෙනවා. එකක් Zoom, අනිත් එක WhatsApp group, Microsoft Teams, ඒ වගේම Google Classroom කියන softwares හරහා දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරනවා. මෙතෙන්දී ඇත්තටම ශ්‍රී ලංකාවේ අපේ ගුරුවරු ඉතාම විශාල කැපවීමක් දරුවන් වෙනුවෙන් කරනවා. මොකද හැම වෙලාවෙම හිතනවා තමන්ට විශාල වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම මේ අවුරුද්දේ උසස් පෙළට මුහුණ දෙන්න, මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළට මුහුණ දෙන්න දරුවෝ ඉන්නවා. ඒකට දැන් මේ ගුරුවරු මේ කියන දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද භාවිත කරමින් උගන්වනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඇතුලේ මේවා ක්‍රියාත්මක කරද්දී යම් යම් ප්‍රායෝගික ගැටලු එනවා. 2015/18 දිනක චක්‍රලේඛය මගින් ශ්‍රී ලංකාවේ පාසල් වර්ගීකරණය මෙන්න මෙහෙම සිද්ධ කරනවා. අති දුෂ්කර, දුෂ්කර, පහසු නොවන, පහසු සහ ඉතා පහසු කියලා. ඒතර ශ්‍රී ලංකාවේ තියෙන සමස්ත පාසල් ප්‍රමාණය වෙච්ච 10175න් දුෂ්කර පාසල් අති දුෂ්කර පාසල් 1391ක් සහ දුෂ්කර පාසල් 1963ක් තියෙනවා. විශේෂයෙන්ම මේ දුෂ්කර සහ අති දුෂ්කර කියන පාසල් වර්ගීකරණය කරන්නේ ගමනාගමනය සම්නිවේදනය විදුලිය කියන මේ කියන පහසුකම් පදනම් කරගෙන එතකොට ප්‍රතිශතයක් විදියට ගත්තොත් මේ අති දුෂ්කර සහ දුෂ්කර පාසල් ප්‍රමාණය 33%. එතකොට අපි ඇත්තටම දන්නවා මේ වගේ පාසල් වල දරුවන්ට තියෙන ප්‍රධානම ගැටලු මොනවද. ඇත්තටම විශේෂයෙන්ම මේ දුෂ්කර පළාත්වල ගොඩක් වෙලාවට අලි ගහන පළාත්, වකුගඩු ප්‍රශ්න තියෙන, ඒ වගේම එදිනෙදා ජීවිතාව කරගන්න පවුල්වල මේ ඉන්න දරුවන් තමයි මේ කියන දුෂ්කර සහ අති දුෂ්කර පාසල් වලට අයිති වෙන්නේ. එතකොට මේ වගේ පසුබිමක් ඇතුලේ දරුවන්ට අන්තර්ජාලය හරහා අධ්‍යාපනයට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. ඒ වගේම ලෑන් ඒෂියා කියන ආයතනයේ අවුරුදු 18ට අඩු දරුවන් සිටින පවුල් අතරින් අන්තර්ජාල පාසුකම් තියෙන 34%ක පමණයි කියන එක තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම 2019 මුල් මාස 6 වෙනිදා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කරපු සංගණනයෙන් අවුරුදු 5 69 අතර පුද්ගලයන් හොයාගෙන කරපු සංගණනයෙන් අනාවරණය කරගෙන තියෙන පරිගණක සාක්ෂරතාව තියෙන 30.1යි, ඩිජිටල් සාක්ෂරතාව තියෙන 44.3යි කියලා. මේ වගේ පසුබිමක අපි ඔන්ලයින් හරහා දරුවන්ට උගන්වන එකට විශාල ගැටලුවක් තියෙනවා. අපි කොහොමද උගන්වන්නේ? ඒ වගේම තියෙන ඊළඟට තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ ඔන්ලයින් තාක්ෂණය හා සම්බන්ධ වෙන්න අවශ්‍ය ස්මාර්ට් දුරකථන
टैब लैपटॉप डेस्कटॉप परिगणन के दरवान सतुए नहे समहार प्रदेश वाले सिग्नल प्रश्न तीन मेव इतम प्रबल बलपान कथाकराने मेकिंग दरवान अध्यापन लीमती ऐति यम चल बलपैम कर मे मुहते मेक बेहतर अतार विशाल ऑनलाइन अध्यापने दुष्कर अति दुष्कर पास मे संबंध वर्गी संबंध प्रमाण संबंध शिष्य प्रजावट अक्षण संबंध उदौकर विशेष प्रतिकार क्रियात्मक विशेष अभी दूरस्थ अध्यापने की अभी अतीते अहलती तपल मार्गिक अध्यापने अभी रण हेम गुरु हेम विधुपति वर की अंगमे तमंग पास डेटा बेस एहर संबंध करगेन अभी तो यम प्रतिकार सह मे मोहते दर अंत इगन की उपरी माकार उगण अभी तो उत्साह बट किया वर्षवे प्रायोगिक गुनापने මේ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන ධනාත්මක ආකල්පයත් එක්ක ධනාත්මක සිතුවිල්ලත් එක්ක ඇයිගේ කතාව අවසන් වෙනකොට අපි සූදානම් තුලාව සංවාද කවයේ පළමු වටේ තෙවන අවස්ථාව ලබා දෙන්න තෙවන අවස්ථාවේදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ වෙනකොට අපි ලංකාවේ අධ්‍යාපන අයිතිය විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපනය ගැන පාසල් සහ දුරස්ථ අධ්‍යාපනය ගැන කතා කළා තෙවෙනි අවස්ථාවේදී අපි කතා කරන්න සූදානම් වෙනවා ලංකාවේ විශ්වවිද්‍යාල හා පාසල් හැරුණු කොට ලංකාවේ තියෙනවා प्रायोगिक दूरस्थ अध्यापन क्रम वेद मे अभियोगात्मक असार्थक सार्थक असार्थक भाव सह अटवल मे दुप्रध्यापन क्रम उदाहरणी अंगाकर सार्थक भाव अभी आदेश कारण अभी तुम्हनी अवस्था कथाकर मंगस्था गौरव नीति रेति प्रवीण मंदिर महत्व मातृकावतमाय विश्वविद्यालय पाशाल हरणुविट शिशु दूरस्थ अध्यापने प्रायोगिक श्रीलंका अध्यापने कथाभाट लक्ष्य विशाल वर्षेन्म अध्यापने सलकीर्तिकर्णोत्तीर्ण अध्यापने गुडकिलावट अभी कथाभाट लक्षराणि पाशल सह मे विश्वविद्यालय पद्धति दिख वितराय नमो पाशल सह विश्वविद्यालय पद्धति हरुण पुटगेन अध्यापने साकाचट अनिवार्येन्म कथाकलियुत पुट सकिन्नो एतमै मेरटे ताक्षणिक अध्यापने आधारण शिष्य प्रजा शिशु तृतीय वृत्ति अध्यापन आश्रय क्यूहम उसस अध्यापन अमात्याश्रय उसस ताक्षणिक अध्यापन आयतन दाहतक वेडी प्रमाण क्रियन वगेम तमाइ निपुणता संवर्धन वृत्ति पूर्ण अमात्याश्रयते यूनिवर्टेक आयतने के प्रधान वशे वृत्ति पूर्ण लादेन आयतने क्रियन अध्यापन संबंधन वृत्ति पूर्ण
අපි දන්නවා දැන් සිලියත් වගේ ආයතන කියන්නේ උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතන වල මේ තියරි සහ ප්‍රැක්ටිකල් බේස් ඒ කියන්නේ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දෙආකාරයෙන්ම අධ්‍යාපනය ලබා දීම සිද්ධ වෙනවා. එතකොට මේ අධ්‍යාපනය ලබා දීම දෙආකාරයෙන්ම සිද්ධ වෙද්දී අපි මේ කල්පනා කර බලන්න ඕනේ ඔන්ලයින් এডুকেෂන් කියන එක ෘත්තික අධ්‍යාපන ක්‍රමයට යළබෙනවද කියන එක. ෘත්තික අධ්‍යාපනයේ වෘත්තීය මේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් කතා කරද්දී මේ ඔන්ලයින් এডুকেෂන් කියන එක කොයි තරම් දුරට ප්‍රායෝගික කියලා කියන මාතෘකාව ගැන සලකා බලනකොට අපි දන්නවා දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එimhe කෘෂි විද්‍යාව. ඒ වගේම අපි උදාහරණයක් විදිහට ගත්තොත් එimhe ආහාර තාක්ෂණය. ඒ වගේ විෂයන් අධ්‍යයනය කරද්දී අත වශයෙන්ම ගොඩක්ම උන්ට තියෙන්නේ ප්‍රායෝගික අත්හදා බැලීම් සිදු කරන්න. ඉතින් මේ ප්‍රායෝගික අත්හදා බැලීම් සිදු කිරීමේදී ඔන්ලයින් এডুকেෂන් හරහා ගොඩක් වෙලාවට අපිට කරන්න පුළුවන් න්‍යායාත්මක අධ්‍යයනය කියන්නේ න්‍යායාත්මක ඉගැන්වීමක් පමණයි. එතනදී මේ ප්‍රායෝගික ගැටලු මතුවෙන මොකද මේ වෙනකොට රජයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න අපිට පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි පාසල් පද්ධතිය සහ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා ඔවුන්. නමුත් මේ තෘතීක අධ්‍යාපනයේ වෘත්තීය අධ්‍යාපනයේ ලැබෙන පිරිස සම්බන්ධයෙන් තවමත් කිසිදු කතාබහකට ලක් වෙන බවක් පේන්නෙට නැහැ. ඒක නිසා මෙය ඉතාමත් අවධානය යොමු කළ යුතු කරුණක් විදිහටයි මම දකින්නේ. ඒ වගේම තව දෙයක් තමයි මේ ගොඩක් වෙලාවට අපි පාසල් අධ්‍යාපනය සහ මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ කතා කරද්දී මගහැරුණු කොටස් කීපයක් තියෙනවා. මගහැරුණු කොටස් කීපයක් ඉන්නවා. ඒ තමයි මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ කතා කරද්දී අපි දන්නවා දැන් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ විශේෂ අධ්‍යාපනය සහිත දරුවන් ඉන්නේ පාසල තුලමයි ගොඩක් වෙලාවට. විශේෂ පාසල් තියෙනවා ඒ විශේෂ අවශ්‍යතාවන් සහිත දරුවන්ට. නමුත් ඒවා ගොඩක් වෙලාවට සමහරු කියන්න පුළුවන් මේ අධ්‍යාපන අමාත්‍යාංශයට අයිති නැති දෙයක් නිසා අපිට අදාළ නැහැ ඒ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා. නමුත් එහෙම නැහැ. අපේ තියෙන ඉන්ක්ලූෂන් ඇන් ඉන්ටග්‍රේෂන් කියන සංකල්පය කියන්නේ සාමාන්‍ය ළමයින් සමගම මුහු කළා වුණ අධ්‍යාපනයට යොමු කරන ක්‍රමවේදයක් තමයි දැන් තමයි අපේක්ෂිත COVID-19 වසංගත තත්ත්වයක් එක්ක ඒ ළමයින්ට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ කිසිදු ආකාරයක හැකියාවක් දක්නට ලැබෙන්නේ නැහැ. මම දැන් පෞද්ගලිකව මම දකිනවා සමහර ආයතන ඒ වගේම රාජ්‍ය නවන සංවිධාන අපි කියමු දැන් මම උදාහරණයක් විදිහට මොරටුව විශ්වවිද්‍යාලයේ මම දැක්ක යම්කිසි ව්‍යාපෘතියක් ඔන්ඩියත් කරලා තියෙනවා. ඔන්ඩියත් කරපු ව්‍යාපෘතිය තමයි මේ ඕඩියෝ බුක්ස් ඒ කියන්නේ ශ්‍රව්‍යමය උපකරණ සහ ශ්‍රව්‍යමය පොත් පරිත්‍යාග කළා තියෙනවා මේ දෘශ්‍යාබාධිත දරුවන්ට ඉගැන්වීම් කටයුතු සඳහා මේ COVID-19 වසංගත සමයේදී. ඉතින් ඒව ඉතාමත් හොඳ ව්‍යාපෘති. නමුත් ඒවට අනිවාර්යෙන් අපි රජයේ පැත්තෙන් අනිවාර්යෙන් අපි යම්කිසි දායකත්වයක් දැරිය යුතුයි කියන මතය තමයි මම ඉන්නේ. ඒකට හේතුව අපි හුදෙක්ම මේ ව්‍යාපෘතිය රාජ්‍ය නවනාංශයකට හෝ නැත්තම් මේ ව්‍යාපෘතිය තවත් එක් ධනපති කොට්ටාශයකට පමණක් බාර දීලා බලාගෙන සිටිය යුතු නැහැ. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය සමග බොහෝ ආධාර මුදල් ශ්‍රී ලංකාවට ලැබෙමින් පවතිනවා. ඉතින් අර සංචාරක අංශයට ආර්ථික අංශයට සෞඛ්‍ය අංශයට අවධානය යොමු කරනවා වගේම අපි මේ අධ්‍යාපනය සම්බන්ධෙනුත් අනිවාර්යයෙන්ම අවධානය යොමු කළා. මේ මගහැරුම කොට්ටාශය අපි කොහොමද මේ පද්ධතිය තුළට ගෙන්වා ගත යුතුයි. මොකද නැත්නම් එහෙම නැති වුණොත් වෙන්නේ දැන් අපි දන්නවා සාමාන්‍ය ක්‍රමවේදයේ ඇතුළතදී අපේ දැන් තමයි ගිලිහෙච්ච තරු පිරිසක් ඉන්නවා. එතකොට මේ පරතරය තවදුරටත් වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම වෙන්නට නොදී අපි හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ මේ ඔන්ලයින් এডুকেෂන් එක හරහා අර හැම වෙලෙම කතා බහට ලක් නොවන දරු පිරිස තවදුරටත් අසාධාරණයට ලක් නොකළ ඒ දඩුවන් වෙනුවෙන් යම්කිසි ක්‍රියාමාර්ගය ගැනීම මේ අවස්ථාවේදී තාමත් අත්‍යවශ්‍යයි කියලා තමයි මම දකින්නේ. එතකොට නිපුන් තව දෙයක් තමයි මේ ඔයා මගෙන් අහනවා මේක කොහොමද අපි වෙන රටවල් එක්ක සම්බන්ධ කරන්නේ කියලා. වෙන රටවල් එක්ක සම්බන්ධ කරද්දී ඇත්තටම අපි දන්නවා දකුණු ආසියාතික රටවල් වලින් තමයි අපිට ගොඩක් වෙලාවකට මේ සම්බන්ධයෙන් උදාහරණ ගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඉන්දියාව වගේ ගත්තොත් ඉන්දියාවේ තාක්ෂණය දිනුනු වෙමින් පවතින රටක් වුණාට ඉන්දියාවේ තාක්ෂණය ශ්‍රී ලංකාවට සාපේක්ෂව බොහොම ඉහළයි. මොකද ඔවුන් 2004 වසරේදී මේ එටුසැට් නමින් සංජිකාවක් පවා අභ්‍යවකාශගත කරලා තියෙනවා මේ ඔන්ලයින් අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනය සඳහාම වෙන්නේ. ඉතින් ඒ වගේ පියවරකට යෑමට අපි කොහොමත්ම මේ අවස්ථාවේදී අපිට හැකියාවක් පවතින්නේ අපේ පවතින තාක්ෂණික සහ අපේ ආර්ථික මත. නමුත් අපිට පුළුවන් බංග්ලාදේශය සහ නේපාලය ඒ වගේම පකිස්තානය අනේ ඒ වගේ රටවල්
මේවට ඉතාමත් ප්‍රායෝගික පියවර කලින් ඉතාම අත්දැක බලලා තියෙනවා. ඒකට හේතුව තමයි මම දකින්නේ දැන් මේ ප්‍රශ්නය කොවිඩ් 19 වසංගතයත් එක්ක හටගත්තත් මේ ඔන්ලයින් අධ්‍යාපනය කියන දේ මේකට අපිට ඇතුළත් වෙන්න අවස්ථාව තිබ්බා කලින් ඉඳන්ම. කලින් ඉඳන්ම අපි මේකට හිමින් හිමින් පුරුදු වෙලා තිබුණා. අපිට මේ තරම් ගැටලුවක් බවට අද වෙනකොට මේකපත් වෙන්නේ නැහැ කියන මතය තමයි මම ඉන්නේ. දැන් බංග්ලාදේශය බැලුවොත් එහෙම අපි 2016 වසරේදී වූ ප්‍රාථමික අධ්‍යාපනය පූර්ණ ඩිජිටල් කරනකට ලක් කරලා තියෙනවා. ඒ කියන්නේ මීයන 20කට අධික සිසුන් ප්‍රමාණයක් තම විෂය ජංගම දුරකථන ආශ්‍රයෙන් තමයි හදාරන්නේ. ඒක බංග්ලාදේශය තුළ අපිට දක්නට ලැබෙන කරුණක්. ඒ වගේම තමයි නේපාලයේ ගත්තාම ප්‍රථම වරට දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද මගින් ඉගැන්වීම සිදු කළ හැකි විවෘත විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ තියෙනවා වුන් डिजिटल पुस्तकालय පහසුකම් සහිතව. එතකොට මේවා දැන් 2020 අතිවිචනය අතිසි තත්ත්වයේ අනුව පරංගත දේවල් නෙමෙයි. දැන් කල් තියාම මම හිතන්නේ අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු විය යුතුයි. අපි මේ මාර්ගගත අධ්‍යාපනය අපිට ටික ටික ළඟා කරගත යුතුයි කියන විවාදය බොහෝ දීර්ඝ කාලයක ඉඳන්ම පැවතුණා. නමුත් අපි දන්නවා බොහෝ වෙලාවට දැන් මම මේ දේශ बवट पमने नोमे परगण लादी वैफाई पहासुक लादी हृदय बवट पमन पत्थर नौकर अभी මේ තියෙන තත්ත්වයට වඩා හොඳින් මේ ක්‍රමයේ කරගෙන යන්න තිබ්බා කියලා තමයි මගේ අදහස. නමුත් මෙහෙම දෙයක් කියන්න පුළුවන් දැන් මේ තියෙන තත්ත්වය අනුව අපිට පුළුවන් මේ ගත්ත පියවර අපි ආපස්සට නොගිහින් ඉදිරියටම කරගෙන යන්න. ඒකට හේතුව තමයි දැන් අපි කෙනෙක් කියනවා නම් දැන් කොරෝනා වරණාට පස්සේ අපි පාසලට හරි විශ්වවිද්‍යාලයට හරි වෘත්තීය අධ්‍යාපන ආයතනයට හරි ගියාට පස්සේ අපේ තිබ්බ පරණ ක්‍රමවේදයෙන් පොත්ටි අරගෙන මේ විදිහට විතරක් අර කිය ගුරුවරයා කියන දේ විතරක් අහන් ඉඳලා නෝට් ටික ලියාගෙන ඒ අධ්‍යාපනයේ විභාග සඳහා යොමු වෙන මානසිකත්වයෙන් විතරක් ගියොත් එහෙම මං හිතන්නේ මේක සාර්ථක වෙයි කියලා. අපි මේ ගත්ත පියවර අනිවාර්යෙන් අපි ඉදිරියට රැගෙන යා යුතුයි. ඒක න අනිවාර්යෙන් ක්‍රමවේදයක් හදන්න ඕනේ. මේ ක්‍රමවේදය කියන එක හදන්නේ මේ අදයි වගේ තක්කාල හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ තව එක දෙයක් තියෙනවා. දැන් මේ ඔන්ලයින් এডুকেෂන් හොඳයි කියද්දී අපි දැන් කෙනෙක් හිතන්න පුළුවන් ටැබ් පරිගණක ලබා දීම, නොමිලේ වයිෆයි පාස්වර්ඩ් ලබා දීම, මේ වගේ විතරනේ හැම වෙලෙම කතා කරන්නේ. කරන්න බැරි දේවල් කියනවා. හරි ඔහොම දුන්න කියමුකෝ. එතකොට මොකද වෙන්නේ කියලා කෙනෙක් ප්‍රශ්න අහගන්න පුළුවන්. එතකොට දැන් තියෙන මෙහෙම උත්තරයකුත් තියෙනවා. දැන් ඔන්ලයින් අධ්‍යාපනය කියන එක සාර්ථක කරගත්ත රටවලුත් තියෙනවා, අසාර්ථක වෙච්ච රටවලුත් තියෙනවා. දැන් පේරු රාජ්‍ය ගත්තොත් එහෙම පේරු රාජ්‍යයේ රාජ්‍ය පාසල සිසුන් ලක්ෂ 8කට ඔවුන් ලැප්ටොප් පරිගණක නොමිලේ ලබා දීම සිද්ධ කරලා තියෙනවා. නමුත් ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් සහ මාර්ගෝපදේශනයක් නොමැති වීම හේතුවෙන් ඔවුන් පරිගණක ක්‍රීඩා සහ සමාජ මාධ්‍ය සඳහා විතරක් ඇබ්බැහි වෙලා මේව ඉතාමත් මේ අනවශ්‍ය ආකාරයෙන් අනවශ්‍ය දේවල් සඳහා යොදා ගැනීමක් සිදු කරලා තියෙනවා. ඒකට මම හිතන්නේ ඒ තිබ්බ අරමුණ සම්පූර්ණයෙන් විසන් වෙලා තියෙනවා. ඒ වගේ ගැටලු තියෙනවා. නමුත් අපිට හැම වෙලේම මේ ශ්‍රී ලංකාව තුළ මේ පටන් ගත්ත දේ අපි ඉදිරියට රැගෙන යා යුතුයි. අපේ කොපමණ විෂමතා තිබ්බත් මීළඟට අපි යොමු වෙන සූදානම් වෙන්නේ තුලාව සංවාද කවියේ දෙවන අදියරට.